මෙවැනි විට දිස්ත්‍රික්ක කිහිපයක පවතින ආපදා තත්ත්ව හේතුවෙන් විශේෂම දිස්ත්‍රික්ක 12ක පමණ ජනතාව පීඩාවට පත් වුණා. ඊ රාත්‍රියේදී පරාක්‍රම සමුද්‍රීය වාන්දුට යුද්ධ කිරීමක් සිදු කරා. මනම්පිඩිය ගල්ලැල ප්‍රදේශයෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරතාවයකට පත් වෙලා තියෙනවා. ඊ රාත්‍රියේදී එම බස් රථයක් එම මාර්ගය හරහා ගමන් කිරීමේදී මනම්පිටිය 80 කිලෝමීටර පහක දුරින් එම බස් රථයේ අනතුරකට පත්වීමක් සිදු වුණා. විශේෂම ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ 1.7 දුරකථනයෙන් තුස්සේ තොරතුරු අඛණ්ඩව ලබාගෙන එම බස් රථයේ සිටි සීලුම දෙනා බේරාක්මට නාවික හමුදාවේ සහායත් පොලිසිය සහායත් අඛණ්ඩව ලබා ගැනීමෙන් ඒ සීලු දෙනා අදූදැස්සන විදිහට කටයුතු කළ තිබෙනවා. එම බස් රථයේ සම්පූර්ණයෙන්ම නැවත එම ගොඩබිමට රැගෙනීම සඳහා මේ වෙන විට පොලිසිය සහ නාවික හමුදාවේ ඇතුළු කටයුතු කළ තිබෙනවා. ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ විශේෂම පීඩාවට පත් සංඛ්‍යාව 7000 පමණ වෙනවා. දිස්ත්‍රික්ක 12ක ආරක්ෂිත ස්ථාන 37ක් පුරා පුද්ගලින් 3475ක් රඳවා තිබෙනවා. නිවාස පූර්ණ හානි 23කුත් අර්ධහානි 219කුත් මේ වෙන විට වාර්තා වෙනවා. නායම් නිවේදනයේ තවමත් වළංගුයි. විශේෂම රතු නිවේදනයෙන් නිකුත් කළ තියෙන ස්ථානයන් පිළිබඳ අවධානයෙන් පසු වෙන්න දිස්ත්‍රික්ක විදියට නුවරඑළිය, මාතලේ, මහනුවර, පසුලකින් දිස්ත්‍රික්ක වලට මෙම රතු නිවේදනයෙන් අකණ්ඩව නිකුත් කළ තිබෙනවා.